आई भगवान मम जयंत कोविलगुडगे श्रीलंका बिजनेस टीवी निरंतर आर्थिक पिलिबंदव ओब दनुवत करन नालिकाव मे कियन्ने एलआईओसी समागम एहेम नत्तम इंडिया तेल समागम 2023 पलवेनि कार्तुवेदी लबपु अति दैवंत लाभय पिलिबंदव समागम कोलंब कोटास वेलंद पोलट दनुन दीला तिबेनवा 2023 जनवरी फेब्रुवारी मार्तु कियन मास तुनेदी රජයට බදු ගෙව්වට පස්සේ රුපියල් බිලියන 7.1ක දැවැන්ත ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත් වුණා කියන කතාව. මේ කතාව තුලින් ඔබට යමක් තේරුම් ගන්න පුළුවන්. LIOC සමාගම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළඳපොළෙන් 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් තමයි සපයන්නේ. එතකොට අපේ රටේ ජනතාවට ඉන්ධන විකුණලා මේ 10%ක 15%ක වෙළඳපොළ කොටසක් හිමි LIOC සමාගමට රුපියල් බිලියන 7.1ක ශුද්ධ ලාභයක් එක කාර්තුවක් එහෙම නැත්නම් මාස 3ක් තුලදී ලබන්න පුළුවන් කියන එකෙම කියවෙනවා මේ වෙළඳපොළ එහෙම නැත්නම් ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරය කොච්චර ලාභදායි ව්‍යාපාරයක්ද කියන කතාව. එතකොට අපි මේක සංසන්දනය කරාම අපිට කැපී පෙනෙන කරුණු කාරණා කිහිපයක් පෙනෙන්න තිබෙනවා. 2022 ඒ කියන්නේ ගිය වසරේ මුල් මාස 3 LIOC සමාගම වාර්තා කළ තිබුණේ රුපියල් බිලියන 3.3කට ආසන්න ශුද්ධ ලාභයක්. හැබැයි මේ වසරේ මුල් මාස 3 ඒ ශුද්ධ ලාභය රුපියල් බිලියන 7.1ක් දක්වා වර්ධනය කරලා වර්ධනය කර ගැනීමට සමත් වෙලා තිබෙනවා. මේක 100යට 112කට ආසන්න වර්ධනයක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මුල් මාස 3 ලාභය හා සංසන්දනය කරනකොට මේ වසරේ මුල් මාස 3 ලාභය හරියට දෙගුණකින් විතර වර්ධනය කර ගැනීමට මේ සමාගම සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 2023 මාර්තු වලින් අවසන් වන මුදල් වර්ෂයේදී LIOC සමාගම රුපියල් බිලියන 37.6ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වෙලා තිබෙනවා මේ මාස 12ක කාලය තුලදී. මෙහිදී කැපිපෙනෙන කාරණයක් තමයි සමාගම ආණ්ඩුවට ආදායම් බදු විදිහට රුපියල් බිලියන 7ක් ගෙවලා තිබෙනවා. ආණ්ඩුව මේ තුලින් ආදායමක් රැස් කර ගැනීමට සමත් වෙලා තිබෙනවා. ඒ වගේම LIOC සමාගම කොළඹ කොටස්වලඳ පොලේ ලයිස්තුගත සමාගමක් විදිහට කොළඹ කොටස්වලඳ පොලට මේ තොරතුරු අනාවරණය කරන්නෙම මේ කොටස් හිමියන්ට මේ තමන්ගේ ගිණුම් වාර්තාවල තියෙන විනිවිද භාවය එහෙම නැත්නම් මේ වායේ තියෙන තොරතුරු ලබා දෙන්න. එතකොට පළවෙනි කාර්තුවේදී මේ වසරේ ඒ කියන්නේ 2023 සමාගම කොටසකට අදාළව රුපියල් 13.48ක ලාභයක් වාර්තා කිරීමට සමත් වෙලා තිබෙනවා. මේක කොටස් හිමියන්ට ඉතාම වැදගත් තොරතුරක්. කොටසකට අදාළ ලාභය කියලා කියන්නේ earning per share ඉංග්‍රීසියෙන්. කොටසකට අදාළ ලාභය හදන්නේ සමාගම විකුත් නිකුත් කරපු සමස්ත කොටස් ප්‍රමාණය අර සමාගම ලැබපු ලාභය උඩට අරගෙන කොටස් ප්‍රමාණය පල්හැට අරගෙන ඒ ලාභය කොටස් ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ තමයි කොටසකට අදාළ ලාභය ලැබෙන්නේ. ඔබ LIOC සමාගමේ කොටස් හිමියෙක් නම් ඔබට කොටස් 100ක් තිබෙනවා නම් එතකොට 13.48ක වැඩි කිරීම 100 තමයි ඔබට ලැබෙන ලාභය මේ කොටස් හිමිකම මත. ඒ වගේම සමාගම සදහන් කරලා තිබෙනවා 2023 මාර්තු වලින් අවසන් වන සමස්ත මුදල් වසරේදී රුපියල් 70.70කට ආසන්න කොටසකට අදාළ ලාභයක් සමාගම වාර්තා කිරීමට සමත් වුණා කියන කතාව. ඒ වගේම ආදායම් පිළිබඳව අපි සැලකිල්ලක් දැක්වුවට පස්සේ 2023 පළවෙනි කාර්තුවේදී LIOC සමාගම රුපියල් බිලියන 68.76ක ආදායමක් වාර්තා කරගෙන තිබෙනවා. ඒක 2022 පළවෙනි කාර්තුව හා සංසන්දනය කරනකොට 100යට 133ක වර්ධනයක්. ඒ වගේම මේ කාලයේදී සමාගමේ පිරිවැයත් වර්ධනය වෙලා තිබෙනවා. එතකොට පිරිවැය 100යට 138කින් 2022 පළවෙනි කාර්තුවට හා සාපේක්ෂව වර්ධනය වෙලා තිබෙනවා. එතකොට බලන්න පිරිවැය වර්ධනය වුණත් 100යට 138කින් සමාගමේ තිබෙන ඉහළ කළමනාකරණය නිසා රුපියල් බිලියන 7.1ක ලාභයක් වාර්තා කරලා තිබෙනවා. ඒක ගිය වසරේ පළවෙනි කාර්තුව හා සංසන්දනය කරනකොට 100යට 112ක වර්ධනයක්. ඒ වගේම සමාගම තවදුරටත් සඳහන් කරලා තිබෙනවා මේ දල ලාභය පිළිබඳව. දල ලාභය කියන්නේ
බදු ගෙවන්න කලින් සමාගම ලැබපු ලාභය. ඒ දල ලාභයෙන් රජයට ගෙවපු බදු අඩු කරාම තමයි ශුද්ධ ලාභය ලැබෙන්නේ. එතකොට 2023 පළවෙනි කාර්තුවේදී LIOC සමාගම රුපියල් බිලියන 10.3ක දල ලාභයක් වාර්තා කිරීමට සමත් වෙලා තිබෙනවා. ඒක 2022 මුල් කාර්තුව හා සංසන්දනය කරනකොට 100%ක වර්ධනයක්. ඔබට මම හිතන්නේ මේ ගිනුම් වාර්තාවලින් යමක් තේරුම් ගන්න පුළුවන්. මේ ඛනිජ තෙල් වෙළඳාම වෙළඳ පොළ පිළිබඳව ලංකාවේ ශ්‍රී ලංකාවේ රජයට අයත් ඛනිජ තෙල් සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් මේ වෙළඳ පොළ තුල ඉන්නවා. එතකොට ඉන්දියා තෙල් සමාගම 10%ක 15%ක වෙළඳ පොළ කොටසක් හිමි වෙලා තමයි මේ වගේ දැවැන්ත ලාභයක් වාර්තා කරලා තිබෙන්නේ. මේ වගේම තොරතුරු යාවත් කාලීන වෙන සැනින් දැනගන්න අපි ආරාධනා කරනවා subscribe කරන්න ශ්‍රී ලංකා business tv මේ දවස්වල මේ සමාගම් වල මූල්‍ය වාර්තා තොරතුරු ඒ කියන්නේ 2023 පළවෙනි කාර්තුවේ තොරතුරු මූල්‍ය වාර්තා එලිදක්වමින් තිබෙන කාල පරිච්ඡේදය අපි සූදානම් අපේ රටේ ප්‍රමුඛතම සමාගම් වල මූල්‍ය වාර්තා ඉදිරියටත් විශ්ලේෂණය කරලා ඔබට ගෙනෙන්න